Terwan sarnaya ibuwan. Pirwena daham pasala YouTube nalikawa osse api sielu sreni walata dalawa me dinawala me aakarayata keti satahan sakatchawak pawaththumin sitinawa. Pirwena daham pasala YouTube nalikawa osse e sielu sakatchawan walata sambandha wennata puluwan. E wageema me keti satahan adhyayane kirime wedagath kama thamai obata puluwan paadam walata adala අපි පාඩම් කරගත යුතු අපි මතක තබා ගත යුතු සියලු කාරණාවන් සියලු තොරතුරු විෂය කරුණු අපි ඉස්මතු කරලා ඔයාලට කියලා දෙනවා හරිම පහසුවෙන් ලේසියෙන් මතක තබා ගන්නට පුළුවන් ආකාරයට ඒ නිසා හැමදෙනාම ඉතාමත් හොඳින් මේ සාකච්ඡා වලට සම්බන්ධ වෙන්න අපි බලමු හත ශ්‍රේණිය බුද්ධ ධර්මීය පළවෙනි පාඩම බුදු සිරිතේ පළමු වසර කියන පාඩමේ කෙටි සටහනේදී අපිට කතා කරන්නට තිබෙන්නේ මොනවද කියලා. පළවෙනියටම සඳහන් වෙනවා සත්සති වන්දනා ගාථාව. සත්සති වන්දනා ගාථාව. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සති හතක් බෝධීන් වහන්සේ ඇසුරෙහි ගත කරන්නට යෙදුණා. අන්නේ ගත කරන්නට යෙදුණු කාල සීමාව සති හත තමයි සත්සතිය විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් ඒ සත්සතිය ගත කරපු ස්ථාන සහ උන්වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණු විශේෂ කාරණාවන් ඒ සතියට අනුව මේ ගාථා ධර්මයේ තුල සඳහන් වෙනවා. පඨමං බෝධි පල්ලංකං ဒුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං පඨමං බෝධි පල්ලංකං පළමුව බෝධි පර්යංකෙහි බෝධින් වහන්සේ පාමුල බෝධින් වහන්සේ මුල වැඩ සිටියා කියන එක ဒුතියංච ဒුතියං කියලා කියන්නේ දෙවනි සතිය කියන එක දෙවනුව කියන එක දෙවනුව අනිමිස ලෝචන පූජාව පවත්වමින් ගත කරපු කාලයේ සතිය තතියං චංකමනං සෙට්ටං රුවන් සක්මන තුන්වෙනි සතියේ සිදු කරන්නට යෙදුනේ චතුත්ථං රතනාගරං රුවන් ගෙයි වැඩ සිටිමින් අපි ධර්මයේ මෙනෙහි කිරීම හතරවෙනි සතියේ පංචමං අජපාලංච අජපාල කියන නුගරුක මුල වැඩ සිටීම බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් උතුම් වූ ධර්මය තමාගේ ආචාර්යවරයා ගුරුවරයා බවට පත් කරගන්නෙත් මේ සතියේදී මුචලින්දේන චට්ටමං මුචලින්ද කියන නාගරාජයා විසින් තමන්ගේ නාගදරණින් බුදුරජාණන් වහන්සේව සතියක් පුරාවට වර්ෂාවෙන් ආරක්ෂා කරන්නට යෙදුනේ 6 වෙනි සතිය. සත්තමං රාජායතනං රාජායතන නම් කිරිපලු රුකමුල බුදුරජාණන් වහන්සේ 7 වෙනි සතියේ වැඩ සිටියා කියන එකයි කියවෙන්නේ. වන්දේ තං මුනි සේවිතං බුදුරජාණන් වහන්සේ විසින් සේවනය කරන ලද ඇසුරු කරන ලද එම ස්ථාන මම වන්දනා කරමි කියන වඳිමි කියන අදහස අපිට අරගන්නට පුළුවන්. හොඳයි. පඨමං බෝධි පල්ලංකං ဒුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං. පඨමං බෝධි පල්ලංකං ဒුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේතං මුනි සේවිතං. ඒ විදිහට අපි
ගාථා ධර්මයේ ලස්සනට කියන්නට මතකයෙන් කියන්නට සහ නිවැරදි උච්චාරණයෙන් කියන්නටත් පුරුදු වෙන්නට ඕන. හොඳයි දෙවනි අංකය. සති හතක් තුල බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ ඇසුරෙහි ගත කළ බව සඳහන් වේ. එය හඳුන්වනු ලබන්නේ මම මුලින් සඳහන් කළා මම මුලින් කියලා දුන්නා පැහැදිලි කරලා දුන්නා. බෝධීන් වහන්සේ ඇසුරෙහි ගත කරපු සති හත සත් සතිය කියලයි හඳුන්වනු ලබන්නේ. සත් සතිය කියලයි හඳුන්වනු ලබන්නේ. තුන්වෙනි අංකය. සති හත තුළ වැඩ සිටි තැන් හා සිදු වූ විශේෂ සිදුවීම් අපිට ඉගෙන ගන්නට පුළුවන්. තුන්වෙනි අංකය යටතේ සති හතේම ගත කරපු ස්ථාන සහ සිදුවෙච්ච විශේෂ සිදුවීම් අපි බලමු. පළවෙනියටම පළමු සතියේ පඨමං බෝධි පල්ලංකං ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල බුදුරජාණන් වහන්සේ සතියක් ගත කළා. මේ සතියේදී බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම වශයෙන්ුත් පටිලෝම වශයෙන්ුත් මෙනෙහි කරමින් සතිය පුරාවටම ගත කරන්නට යෙදුණා. පටිච්ච සමුප්පාදයේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ පළමු සතියේදී බෝධීන් වහන්සේ අසලම වැඩ සිටියා. ඒ වගේම දෙවියන්ගේ සැකදුරු කිරීම පිණිස යමක මහා ප්‍රාතිහාර්ය පෑවෙත් පළවෙනි සතියේ. යමක මහා ප්‍රාතිහාර්ය පෑම පළවෙනි වතාවට යමක මහා ප්‍රාතිහාර්ය පාන්නේ පළවෙනි සතියේදී දෙවියන්ගේ සැකය දුරු කිරීම සඳහා. දෙවනි සතිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ඊසාන දිගින් වැඩ සිටිමින් අනිමිස ලෝචන පූජාව පැවැත්වීම හෙවත් සතියක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටීම දෙවනි සතිය තමයි සිද්ධ වුණේ. ဒုတိယංච අනිම්මිසං. ဒုတိယංච අනිම්මිසං කියලයි සඳහන් වෙන්නේ ගාථා ධර්මයේ තුල. ඊළඟට 7 වෙනි සතිය. බෝධිය මුල හා අනිමිස ලෝචන පූජාව කළ ස්ථානය අතර බෝධීන් වහන්සේ සහ අනිමිස ලෝචන පූජාව පවත්වපු ස්ථානයේ කියන මේ ස්ථාන දෙක අතරතුර සක්මන් කිරීම සක්මන් කරමින් වැඩ සිටීම තමයි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි සතිය පුරාවටම සිදු කළලා තියෙන්නේ. ඊළඟට 4 සතිය සිව්වන සතිය. බෝධීන් වහන්සේට වයඹ දිගින් රුවන්ගෙයි තමයි වැඩ ඉන්නේ. අභිධර්මයේ මෙනෙහි කිරීම සහ අභිධර්මයේ මෙනෙහි කිරීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නීල පීත ලෝහිත උදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන සවනග්ගන බුද්ධ රශ්මි විහිදීම සවනග්ගන බුදු රැස් විහිදීම සද්වර්ණ බුද්ධ රශ්මි කියලත් කියනවා. මේ බුදු රැස් විහිදෙන්නේ 4 සතියේ බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ මෙනෙහි කරමින් වැඩ හිටපු සතිය තුල. අජපාල නුගරුක මුල වැඩ සිටියේ 5 සතියේ. පංචමං අජපාලංච කියලායි ගාථාවේ සඳහන් වුනේ. ඒ වගේම හුහුංක කියන ජාතික බමුණෙක් බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණෙනවා. ඔහු පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් බමුණු ධර්ම මොනවද කියලා විමසීමක් කරනවා. ඒ අවස්ථාවේදී සැබෑ බමුණෙකුගේ ලක්ෂණ නිවැරදි බමුණෙකුගේ ලක්ෂණ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ 5 සතියේදී කියලා දෙනවා. මාර දිව්‍ය පුත්‍රයාගේ පැමිණීමත් මාර දූවරුන්ගේ පැමිණීමත් සිද්ධ වෙනවා 5 සතියේ. තණ්හා රති තණ්හා අරති රඟා යන මාර දූවරුන් 3. තමන් වහන්සේට ගුරුවරයෙකු නොමැති නිසා බුදුරජාණන් වහන්සේ තමා අවබෝධ කරගත් ධර්මයේම ගුරු තන්හි තබා ගනිමින් කටයුතු කරේ 5 සතියේ. 6 සතිය මිදෙල්ල ගස මුල මහා සුනගක් ඇතිවෙමින් වර්ෂාවක් ඇතිවෙන වෙලාවේදී මුචලින්ද කියන නාගරාජයා පැමිණලා බුදුරජාණන් වහන්සේට වැස්සෙන් ආරක්ෂාව සපයන්නට යෙදෙන්නේ මේ සතියේදී. මුචලින්දේන චට්ටම. 6 සතියේදී බුදුරජාණන් වහන්සේ මිදෙල්ල ගසක් මුල වැඩ සිටිනවා. ඒ වැඩ ඉන්න වෙලාවේදී තමයි මුචලින්ද කියන නාගරාජයා පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේට වැස්සෙන් ආරක්ෂාව ලබා දීම සඳහා. 7 සතිය
සතමන් රාජායතනං කිරිපලු රුකක් මුල වැඩ සිටිනවා. රාජායතන කියන කිරිපලු රුක මුල සමාපතිසුවෙන් බුදුරජාණන් වහන්සේ සතියක් වැඩ සිටියා. හොඳයි. ඊළඟට හතරවෙනි අංකය. තපස්සු බල්ලුක නම් වෙළඳ දෙබෑයන් දෙබෑයෝ කියලා කියන්නේ සහෝදරයෝ පැමිණිලා බුදුරජාණන් වහන්සේට මොනවද පූජා කළේ? බුදුරජාණන් වහන්සේට පූජා කළේ අත්සුණු හා මී පිඬු. අත්සුණු සහ මී පිඬු පූජා කරනවා බුදුරජාණන් වහන්සේට තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයන් දෙදෙනා. ඊළඟට මේ වෙළඳ දෙබෑයන් දෙන්න පූජා වස්තුවක් ඉල්ලනවා. තපස්සු බල්ලුක කියන වෙළඳ සහෝදරයෝ ඒ දෙන්නට බුදුරජාණන් වහන්සේ කේස ධාතුන් ස්වල්පයක් ලබා දෙනවා. අන්නේ කේස ධාතුන් වහන්සේලා තමයි රැඟෙන ඇවිල්ලා ත්‍රිකුණාමලයේ තිබෙන තිරියාය කියන චෛත්‍යයේ තැන්පත් කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. තිරියාය චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ නැගෙනහිර පළාතේ. ඉතින් ඒ කේස ධාතුන් වහන්සේ තැන්පත් කරලා තිරියාය චෛත්‍ය දී කරනවා. ඒ වගේම ජපානයේ ස්වේදගෝන් දාගැබ සම්බන්ධයිනුත් මේ තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයන් දෙන්න සම්බන්ධයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ පිළිබඳව අපි වැඩිපුර අවධානය යොමු කළ යුතු වෙන්නේ නැහැ. තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයන් මොනවද පූජා කළේ, බුදුරජාණන් වහන්සේ ඒ දෙපළට ලබා දුන්නු පූජා වස්තුව කුමක්ද කියන එක අපිට මේ පාඩමේදී වැදගත්. බුදුන් හා දහම් සරණ ගිය පළමු දේවාචික උපාසකවරුන් බුද්ධ ධම්ම කියන රත්න දෙක පමණක් සරණ ගියපු නිසා දේවාචික කියලා කියනවා ඒ තපස්සු බල්ලුක කියන වෙළඳ දෙපෑයන් දෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේට ලෝකයාට ධර්මයේ දේශනා කරන ලෙස ආරාධනා කරනු ලැබුවේ සහම්පති කියන මහා බ්‍රහ්මයා. බුදුරජාණන් වහන්සේට සැකයක් ඇති වුණා, මම මේ උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මය ආදී ධර්මය අවබෝධ කරගත්තේ හරිම අමාරුවෙන් හරිම අපහසුවෙන්. අවබෝධ කරගන්න හරිම අමාරු අපහසු ධර්මයක් තමයි මම අවබෝධ කරගත්තේ. ලෝකේ ඉන්න මිනිස්සු, පෘථජ්ජන මිනිස්සු, පුහුදුන් මිනිස්සු, ඒ අයට මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීමට හැකියාවක් ලැබේවිද කියන සැකයක් මතු කරගත්තා. අන්න ඒ වෙලාවේදී තමයි සහම්පති කියන මහා බ්‍රහ්මයා පැමිණිලා බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න, ධර්ම අවබෝධයට පත් වෙන්නට පුළුවන් බොහෝ දෙනෙක් සිටිනවා කියන ආරාධනාව සිදු කරන්නට යෙදුනේ. අටවෙනි අංකය, බුදුරජාණන් වහන්සේ පළමුව ධර්මයේ දේශනා කළ යුතු බව සිතුවත් ඒ වෙන විට මියගොස් හිටපු ගුරුවරු දෙන්නෙක් හිටියා. ආලාර කාලාම උද්දක රාමපුත්ත කියන ගුරුවරු, ඒ වගේම භග්ගව කියන ගුරුවරයාත් ආලාර කාලාම උද්දක රාමපුත්ත කියන ආචාර්යවරුන්ට ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් බවට පත්වෙච්ච කෙනෙක්. ඉතින් මෙන්න මේ ගුරුවරුන්ව තමයි පළවෙනියටම මතක් වෙන්නේ. හැබැයි ඒ වෙනකොටත් ආලාර කාලාම ගුරුවරයාත් උද්දක රාමපුත්ත ගුරුවරයාත් මියගොස් සිටියා. ඒ නිසා උන්වහන්සේ දෙවනුව කල්පනා කරනවා. නවවෙනි අංකයේ යටතේ තියෙන කාරණීට අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේ දෙවනුව ධර්මයේ දේශනා කිරීමට තෝරාගත්තේ කවුද? දුෂ්කර ක්‍රියා කරන කාලයේදී උපස්ථාන කරපු පස්වග තාපසවරුන්ට. දහවෙනි අංකය, ඒ වෙන විට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට ඕන කියන අදහස පහළ කරගන්න අවස්ථාව වෙනකොට බරණැසි ඉසිපතන මිගදායේ තමයි පස්වග තාපසවරු පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා වැඩ හිටි. පංචවග්ගීය තාපසවරු වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් පස්සේ තමයි ඒ අය ධර්මාවබෝධය ලබාගෙන භික්ෂුන් වහන්සේලා බවට පත් වුණේ. බරණැසි ඉසිපතන මිගදායේ බලාවරින බුදුරජාණන් වහන්සේට මගදී ආජීවකයෙක් මුණ ගැහෙනවා. ඒ ආජීවකයා තමයි උපක කියන ආජීවකයා. උපක කියන ආජීවකයා, මේ උපක කියන ආජීවකයා බුදුරජාණන් වහන්සේගේ උපසාන්ත බව දැකලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද, ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් සාන්තයි, ඔබ වහන්සේ කවුද කියන එක විමසනවා. ඒ වෙලාවේදී මම සියලුම ක්ලේශයන් ජයග්‍රහණය කරපු කෙනෙක් කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේදී උපක කියන ආජීවකයා බුදුරජාණන් වහන්සේට, ඔබ වහන්සේ එහෙමනම් අනන්ත ජින යනුවෙන් මම හඳුන්වනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. 12වෙනි අංකය, උපක තෙමේ බුදුරජාණන් වහන්සේගෙන් ඔබ අනන්ත ජින දැයි ඇසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර සියලු කෙලෙස් පරදවා නිවන් පසක් කළ බැවින් එය එසේත් විය හැකි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. පස්වග තාපසවරු කොණ්ඩඤ්ඤ වප්ප බද්දීය මහානාම අස්සජි. කොණ්ඩඤ්ඤ වප්ප බද්දීය මහානාම අස්සජි කියන පස්වග තාපසවරුන්ගේ නම් අපිට මතක තියෙන්නට වෙනවා.
ඊළඟට 14 වෙනි අංකයේ පස්වග තවුසන්ට දෙසු සූත්‍ර දේශනාව තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව එහෙමත් නැත්නම් ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච වර්ගයේ භික්ෂුන් වහන්සේලාට ප්‍රථම ධර්මදේශනීය ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළේ ඇසල පුරපසළොස්වක් පොහොය දිනේදී බරණැස ඉසිපතන මිගදායේදී පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට ඇසල පුරපසළොස්වක් පොහොය දිනේදී පස්වග තාපසවරුන් අරබයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනයේ වෙච්ච ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළා ඊළඟට 16 වෙනි අංකය එම දේශනාව අසා පළමුව ධර්මය අවබෝධ කරගත්තේ කොණ්ඩඤ්ඤ තාපසතුමා. ඉතින් මේ කොණ්ඩඤ්ඤ තාපසතුමා ඒ නිසාමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ පළවෙනියටම ධර්මයේ දැනගත්ත කෙනා නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන විශේෂිත නාමයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නට යෙදුණා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පිළිබඳව සඳහන් වෙන්නේ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ දැනගත්තා කොණ්ඩඤ්ඤ දැනගත්තා යනුවෙන් සඳහන් කරලා තියෙනවා. ඒ එදා ඉඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නාමයෙන් කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් වහන්සේ හැඳින්නුවා. 17 වෙනි අංකයේ පස්වග තාපසවරු පැවිදි කරන ලද්දේ ඒහි භික්ෂු මහණ උපසම්පදාවෙන්. එව මහණ කියලා බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගු කරලා ප්‍රකාශයක් කරනවා. එවිට බුදු කෙනෙක්ගෙන් පමනක් ලබා ගන්නට පුළුවන් ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබා ගන්නට පුළුවන්. පස්වග තාපසවරු රහත් උනේ අනත්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා. අනත්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලයි රහත් භාවයට පත් වෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලයි සෝවාන් තත්වයට පත් උනේ. 19 වෙනි අංකේ මහා ධනවතෙක් වූ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ බරණැස් සිටුතුමාගේ පුතාගේ නම යස කියන තරුණයා. යස කුල පුත්‍රයා කියලා අපි නිතර සාකච්ඡා කරන චරිතයක් නිතර සාකච්ඡා කරන බෞද්ධ ඉතිහාසය තුළ සඳහන් වෙන වැදගත් වෙන නම. බරණැස් සිටුතුමාගේ පුතා. සැප සම්පත් පිළිබඳ කලකිරි ජීවිතයේ සැනසille සොයමින් ගිය යස බුදුරජාණන් වහන්සේගෙන් වනාසා ප්‍රථමයෙන් පත් වූ තත්ත්වයේ කුමක්ද සෝවාන් තත්ත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ යස තරුණයාට ධර්මයේ දේශනා කරනවා. ඒ වෙලාවේදී සෝවාන් තත්ත්වයට පත් වුණා. ඔහු ගිහිගේ පිළිබඳව කලකිරීමෙන් යුක්තව තමයි ගිහිගේ කරදර සහිතයි සම්බාධක සහිතයි කියන ප්‍රකාශය කරමින් තමයි පැමිණෙන්න කියදෙන්නේ. යස තෙරුන් රහත් භාවයට පත් වුණේ තම පියතුමා වෙච්ච බරණැස් සිටුතුමාට දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා. ඒ වෙලාවේදී තම පියාට දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා යස තරුණයා රහත් භාවයට පත් වෙනවා. බරණැස් සිටුවරයා සෝවාන් තත්ත්වයට පත් වුණා. තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයා බවට පත් වුණේ බරණැස් සිටුතුමා. බරණැස් සිටුතුමා තමයි තෙරුවන් සරණ ගිය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු ප්‍රථම උපාසකයා වුණේ. යස කුල පුතු පැවිදි කරන ලද්දේ ඒහි භික්ෂු මහණ උපසම්පදාවෙන්. බුද්ධත්වයට පත් වෙලා සෑහෙන කාලයක් ගත වෙනතුරු බුදුරජාණන් වහන්සේ ලබා දුන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් පමණක් ලබාගත හැකි මහණ උපසම්පදා ක්‍රමය තමයි ඒහි භික්ෂු මහණ උපසම්පදාව. ඒ ක්‍රමයෙන් තමයි යස තරුණයාත් පැවිදි භාවයට පත් වුණේ. තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසිකාව වුණේ යස තෙරුන් වහන්සේගේ මවතුමිය සහ සුජාතාව හා ගිහි කල බිනිඳ කියන පිරිස. යස කුල පුතුගේ යහළුවන් විමල සුභාහු පුණ්‍යජි ගවම්පති. විමල සුභාහු පුණ්‍යජි ගවම්පති කියන ප්‍රධාන යාළුව 4 දෙනයි. ඒ වගේම තවත් යාළුවෝ 54 දෙනෙක් හිටියා. යාළුවෝ 54 දෙනයි ප්‍රධාන යාළුවෝ 4 දෙනා ඇතුළුව. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69 ධර්මචාරිකාවේ පිටත් කර හරින ලද පොහොය දිනේ උනේ ඉල් පුරපසළොස්වක පොය දවස. ඉල් පුරපසළොස්වක පොය දවස. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69 අමතලා දුන්නු අවවාදයේ ඇතුළත් වෙන කරුණු කිහිපයක් අපි පාඩමට අදාළව බලමු. වැඩි දෙනෙකුගේ සේවය සලසනු වස් සේවය සලසනු පිණිස කියන එක තමයි වස් කියන වචනේ අදහස. දෙනමක් එකමගක නොවඩින ලෙස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. මා ඒකේන දෙයක මිත්ත. දෙදෙනෙකු එකමග නොයා යුතුය කියලා. ඒකට හේතුව වැඩි දෙනෙකුට ධර්මීය පිළිබඳව අවබෝධය ඇති කරවන්නට අවස්ථාව උදා කරගන්නට හැකියාව ලැබෙන නිසා මුලමැද අග යහපත් වූ ධර්මීයම දේශනා කරන ලෙස
දුන්න අවවාදය ඊළඟ අවවාදය දේශේත භික්කවේ ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ දෙවියන් සහිත වූ මිනිසුන්ට හිත පිණිස කටයුතු කරන ලෙස අවවාද කරනවා ඒ කාරණාවන් තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනිම රහත් හැට නමලා උදෙසා ලබා දුන්නු අවවාදයේ තුල ඇතුළත් වෙන කාරණාවන් බුදුරජාණන් වහන්සේ උරුවේල් දනව්ව බලා වැඩම කරනකොට අතරමඟදී කාන්තාවන් සොයමින් කුමාරවරු 30 දෙනෙක් ගමන් කළා ඒ කුමාරවරු භද්දවග්ගිය කුමාරවරු විදිහට හඳුන්වනු ලබනවා උරුවේල් දනව්වේ ජටිල සහෝදරයෝ 3 දෙනෙක් හිටියා උරුවේල් දනව්වේ හිටියා ජටිල සහෝදරවරු 3 දෙනෙක් ජටාවක් දරන නිසා තමයි මේ පිරිස ජටිල කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ උරුවේල් දනව්වේ ජටිල සහෝදරයෝ 3 දෙනා උරුවේල් කාශ්‍යපට පිරිස හිටියා 500 දෙනෙක් නදී කාශ්‍යපට හිටපු පිරිස තමයි 300 දෙනෙක් ගයා කාශ්‍යපට පිරිස හිටියා 200 දෙනෙක් එතකොට එතන තුම්බෑ ජටිලවරු හිටියා 1000 දෙනෙක් ඒ වගේම උරුවේල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන ප්‍රධාන ජටිලවරු 3 දෙනාත් එක්ක 1003 දෙනෙක් සිටියා උරුවේල් කාශ්‍යප සිය පිරිස සමග වාසය කරන්නට යෙදුණි ගඟේ ඉහළ කොටසේ අනිත් දෙදෙනා ගඟේ පහළ කොටසේ ජටාදරෙහිවත් ජටාදරා සිටි නිසා මේ අය ජටිලයන් විදිහට හඳුන්වලා තිබෙනවා උරුවේල් කාශ්‍යපගේ ස්වභාවය ඒ දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ සිදු කළේ කුමක්ද උරුවේල් කාශ්‍යපගේ ස්වභාවය තමයි ඉතාමත් මානාධික පුද්ගලෙක් විදිහට ක්‍රියා කිරීම බුදුරජාණන් වහන්සේ ඔහුගේ මානෙ දුරු කිරීම සඳහා විවිධ ප්‍රාතිහාර්ය බොහෝ ප්‍රාතිහාර්ය පාන්නට යෙදුණා 35 වෙනි අංකයේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට වැඩම කළේ දුරුතු පුරපසළොස්වක් පොයේ දවසේ මහියංගන චෛත්‍ය පිහිටි ස්ථානෙට දුරුතු පුරපසළොස්වක් පොයේ දවසේ යක්ෂ ගෝත්‍රික පිරිස දමනය කිරීම සඳහා යක්ෂයින් දමනය කිරීම සඳහායි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ උතුම් වූ සම්බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගත වෙන මොහොතේ තමයි උන්වහන්සේ වැඩම කරන්නේ ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන ලද්දේ රැස් වූ යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් සංග්‍රාමයකට සැරසුණු අවස්ථාවේම යුද්ධය සංසිඳුවා ධර්ම දේශනා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාවේ සිදු වෙච්ච විශේෂ සිදුවීම් සුමන සමන් දෙවියන් ඇතුළු පිරිස සරණ සීලෙහි පිහිටවීම තෙරුවන් සරණ යන සුමන සමන් දෙවියන් ඇතුළු පිරිස සෝවන් වෙච්ච සුමන සමන් දෙවියෝ පිදීමට යමක් ඉල්ලනවා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේස ධාතුන් මිටක් ලබා දෙනවා. මෙම කේස ධාතුන් තැම්පත් කරලා මහියංගන චෛත්‍යයේදී කරලා තියෙනවා. එහෙනම් මහියංගන චෛත්‍යය තුල තැම්පත් කරලා තියෙන ප්‍රධාන පූජා වස්තු කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ කේස ධාතු. බුදුරජාණන් වහන්සේ එදිනම ආපසු උරුවෙල් දනම්වට දඹදිවට වැඩම කළා. 38 වෙනි අංකයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව වැඩම කර නගරය තමයි රජගහ නුවර. රජගහ නුවරට ගව් 3කින් එහා තිබුණ. 3කට නගරයටම ආසන්නව නෙමෙයි ගව් 3ක් ඈතින් තල් වනයක් තිබුණා. ලට්ටි වන කියන නමිනුත් බෞද්ධ ඉතිහාසයේ ඒ ස්ථානයේ හඳුන්වනවා. ඒ ස්ථානයට තමයි වැඩම කළේ. බිම්බිසාර රජතුමාගේ ආරාධනාව පරිදි තමන්ගේ රාජ්‍යයේ ප්‍රථම වතාවට බුද්ධත්වයට පත් වුණාට පස්සේ වඩින්නට කියලා ආරාධනාවක් තිබුණා. ඒ ආරාධනාව අනුව තමයි බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළේ 1003ක් වූ සිය ශ්‍රාවකයන් සමග කියලා පාඩමේ සඳහන් වෙනවා. 1003ක් ශ්‍රාවකයන් සමග කියලා සඳහන් කරනවා. සෝවාන් වූ පළමු රජතුමා බිම්බිසාර මහරජතුමා. සෝවාන් වූ ප්‍රථම රජතුමා බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම් බලාපොරොත්තු පහක් තිබුණා. තමා මගදී රජ බවට පත්වීම, තම රටට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීම, බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමට ලැබීම, ධර්මශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම, උන්වහන්සේගෙන් බණ ඇසීම, එම ධර්මය අවබෝධ කර ගැනීම, තමා මගදී රජ බවට පත්වීම, තම රටට බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීම, බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමට අවස්ථාව ලබා ගැනීම, උන්වහන්සේගෙන් බණ ඇසීම සහ එම ධර්මය අවබෝධ කර ගැනීම කියන ප්‍රාර්ථනා පහ. බිම්බිසාර රජතුමා විසින් බුදුසසුනේ පළමු ආරාම පූජා වන වේළුවන ආරාමයේ පූජා කළා. කලන්දක නිවාප කියන වේළුවන ආරාමයේ ලෙහෙනුන්ට අභය භූමියක් විදිහට තමයි මෙම වේළුවන ආරාමය හඳුන්වනු ලබන්නේ.
බුදුරජාණන් වහන්සේ පිං බලාපොරොත්තු වෙච්ච තමන්ගේ ඥාති ප්‍රේත පිරිසකට දේශනා කරපු පිං අනුමෝදන් කිරීම නිමිති කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාව තිරෝකුඩ්ඩ කියන සූත්‍ර දේශනාව. තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව. සංජේ පිරිවැජියා සමීපෙහි සිටි කෝලිතහ උපතිස්ස දෙදෙනා පැවිදි වුණාට පස්සේ සැරියුත් මොගලන් කියන නම් වලින් හැඳින්වුවා. ඉතින් 250ක පිරිසක් සමග තමයි පැමිණෙන්නේ. සංජේ පිරිවැජියා ගාව හිටපු 250 දිනක් සමගයි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන්නේ. උපතිස්ස හා කෝලිත යන දෙදෙනා පැවිදි වුණාට පස්සේ උපතිස්ස සැරියුත් තෙරුන් වහන්සේ බවට පත් වුණා. කෝලිත මොගලන් තෙරුන් වහන්සේ බවට පත් වුණා. උපතිස්ස සැරියුත් තෙරුන් වහන්සේ, කෝලිත මොගලන් තෙරුන් වහන්සේ. ප්‍රථම ධර්ම සංඝ සන්නිපාතයේ සිදු වූයේ ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම ඒකරාශී කරපු රැස්වීම, එහෙම නැත්නම් සභාව ප්‍රථම සංඝ සන්නිපාතය කියලා හඳුන්වනවා. බුද්ධත්වයෙන් වසරකට පස්සේ තමයි ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වුනේ. ඊළඟට ප්‍රථම සංඝ සන්නිපාතයට සහභාගී වූ භික්ෂූන් ගණන 1255 නමක් සහභාගී වුණා කියලා සඳහන් වෙනවා. 1055 නමක් ප්‍රථම සංඝ සන්නිපාතය අවස්ථාවේ සිදු වූ විශේෂ සිදුවීම් දෙකක් තමයි සැරියුත් මොගලන් මාහිමිවරුන්ට අගතනතුරු පිරිනැමීම, අග්‍රශ්‍රාවක තනතුරු, සැරියුත් තෙරුන් වහන්සේට දක්ෂින අග්‍රශ්‍රාවක තනතුරු, දකුණු අගසව් තනතුරු, මොගලන් තෙරුන් වහන්සේට වමත් අගසව් වාම අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම ප්‍රථම සංඝ සන්නිපාතයේ අවස්ථාවේ සිද්ධ කරන්නේ. ඒ වගේම අවවාද ප්‍රාතිමෝක්ෂයේ දේශනා කිරීම ආරම්භ වෙන්නේත් මේ ප්‍රථම සංඝ සන්නිපාතයෙන් පස්සේ. කිඹුල්වත් පුර සිට වේළුවනාරාමයට පැවති දුර 60 යොදුනක් විදිහට සඳහන් වෙනවා. සුද්ධෝදන රජතුමාගේ බලාපොරොත්තුවක් වුණා තම බුද්ධ පුත්‍රයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ තම රාජ්‍යයට වැඩම කරවා ගැනීම. වැඩම කරවා ගැනීම සඳහා දහසක පිරිස සමග පිටත් කර යවූ ඇමති කණ්ඩායම් කිහිපයක් යැවුවා. ඒ කණ්ඩායම් ගණන 9ක්. දහසක පිරිස සමග ඇමතිවරු 9 දෙනෙක් අවස්ථා 9කදී පිටත් කරලා යවන්නට යුතුය. එහෙත් නව වතාවක් දක්වාම බුදුරජාණන් වහන්සේව සුද්ධෝදන රජතුමාට වැඩම කරවා ගන්නට බැරි වුණා. අවසානයේදී කාලුදායි කියන ඇමතියා සුද්ධෝදන රජතුමාගෙන් පැවිදි වීමටත් අවසර අරගෙන ගිහිල්ලා තමයි බුදුරජාණන් වහන්සේව වැඩම කරවාගෙන ඉන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේව කිඹුල්වත් නුවරට වැඩම කරවාගෙන ඒම සඳහා බෝසතුන් උපන් දවසේම උපන් ඇමතිවරයෙක් වෙච්ච කාලුදායි කියන ඇමතිවරයා තමයි ක්‍රියා කළේ. රජගහ නුවර සිට කිඹුල්වත් පුරට යන යොදුන් 60ක් පමණ වූ මාර්ගයේ පිළිබඳ විතා විචිත්‍ර වර්ණාවක්, පරිසර වර්ණාවක් සිදු කරපු තෙරුන් වහන්සේ කාලුදායි රහතන් වහන්සේ, කාලුදායි තේරා තෙරුන් වහන්සේගේ කාලුදායි තේර ගාථාවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඊළඟට 53 වෙනි අංකය කාලුදායි රහතන් වහන්සේ කළ පරිසර වර්ණාවේ පැවති ගාථා ගණන ගාථා 60යි. ගාථා 60ක් යොදුන් 60 තුල තියෙන වර්ණ පාරිසරික සුන්දරත්වය ඒ ගාථා 60න් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රථම වතාවට කිඹුල්වත් නුවරට වැඩම කරන විට සිටි වික්ෂුන් වහන්සේලා ගණන 21355 නමක් විදිහට සඳහන් වෙනවා. 55 වෙනි අංකය එම පිරිස බෙදී යන ආකාරයේ කිඹුල්වත් නුවරින් පැමිණ පැවිදි වෙච්ච පිරිස දහසක් විදිහටත්, අංග මගද කියන රටවල් දෙකින් පැවිදි වෙච්ච පිරිස දස දහසක් විදිහට සඳහන් වෙනවා. කිඹුල්වත් නුවරට වැඩම කළ භික්ෂුන් වහන්සේලා ගණන 20000ක් විදිහට සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු 20000ක් කිඹුල්වතට වැඩම කිරීමට රජගහ නුවරින් පිටත් වූ පොහෝ දිනේ උනේ මැදින් පුර පසළොස්වක් පොහොය දවස. මැදින් පොහොය දවසේ තමයි ආරම්භ කරන්නේ. කිඹුල්වතට ළඟා වූ දිනේ වෙසක් පුර පසළොස්වක් පොහොය දිනය. ඉතින් යොදුන් 60ක් ගෙවාගෙනයි වැඩම කරන්නට තිබුණේ. ඒ නිසා මාස 3ක් ගත වුණා මැදින් පොහොයේ ඉඳලා වෙසක් පොහොය දක්වා. හොඳයි, අපි මේ කතා කළේ අපිට වැදගත් වෙන, ගොඩක් වැදගත් වෙන වටින කරුණු රාශියක් පාඩමට අදාළව අපි කතා කළා. ඉතින් ඒ කරුණු ඔබට ඉතාමත් හොඳින් ඉක්මනින් පැහැදිලිව මතක තබා ගන්නට පුළුවන් ආකාරයටයි අපි ඉදිරිපත් කළේ. ටිකක් දිග පාඩමක්, ටිකක් වැඩිපුර තොරතුරු ඇතුළත් වෙන පාඩමක්. එහෙමනම්
ඒ තොරතුරු නැවත නැවත ඔබ මේ වීඩියෝ එක නරඹමින් අධ්‍යයනය කරන්න ඔබට විභාගය සඳහාත් ඒ වගේම ධර්ම අවබෝධය සහ දහම් දැනුම වැඩි කර ගැනීම සඳහා හේතුවක් බවට පත් වේවි. හත ශ්‍රේණිය බුද්ධ ධර්මයේ කෙටි සටහන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ ඉදිරිපත් කළේ නාලිකාව සමගින් දිගටම සම්බන්ධ වෙන්න මේ විදිහට ඔබට අත්වලක් සපයන්නට ශක්තියක් වන්නට අපි ක්‍රියා කරනු ලබනවා. එහෙමනම් ඊළඟ කෙටි සටහනින් ඉතා ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තු වෙත් මේ කෙටි සටහන් සාකච්ඡාවෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.